අතීතයේ ගවයාගෙන් ලබාගත්තු පෝෂණ ද්‍රව්‍ය පහ පස්කෝ රස විදියට හැඳින්නුවා. පස්කෝ රස වලට උදාහරණ තමයි කීරි, දී කීරි, මෝරු, ගිතෙල් වෙඬරු විදියට හඳුන්වන්නේ. හත ශ්‍රේණිය අපේ පැරණි ජන ජීවිතයේ පාඩමේ සත්ත්ව පාලනය කියන කොටස පිළිබඳවයි අද අපි කතා කරන්නේ. හේන් ගොවිතැන කුමරු ගොවිතැන හැරුණු විට සත්ත්ව පාලනය කියලා කියන්නේ අතීතයේ තිබ්බ තවත් ජීවන උපායක්. සත්ත්ව පාලනය කියලා කියන්නේ මාස් කිරි බිත්තර ආදී ලබා ගැනීම පිණිස මෙන්ම කුෂිකාර්මාන්තය හා ප්‍රවාහනය වැනි කටයුතු සඳහා යොදා ගැනීමට සතුන් නැති කිරීම. අතීතයේ ගවයා, එළුවා, කුකුලා, ඌර වගේ සතුන් මේට සත්ත්ව පාලනයට යොදාගෙන තියෙනවා. ගවයා කිරි ලබා ගැනීමට කෘෂිකර්මාන්තය සඳහා ඒ වගේම ප්‍රවාහන කටයුතු සඳහා ඇති කරපු සතෙක්. අතීතයේ මස් පිණිස ගවයින් ඇති කරේ නැහැ. එළුවා කියන්නේ කිරි ලබා ගැනීමට මෙන්ම මස් සඳහා ඇති කරපු සතෙක්. කුකුලා බිත්තර හා මස් ලබා ගැනීම සඳහාත් ඌරා මස් පිණිසත් ඇති කරපු සතෙක්. අතීතයේ කිරි ලබා ගැනීම සඳහා යොදාගත් ගවදෙනුන් කිරිගෙරි විදිහට හැඳින්නුවා. අතීතයේ ගවයාගෙන් ලබාගත්තු පෝෂණ ද්‍රව්‍ය පහ පස්කෝ රස විදිහට හැඳින්නුවා. පස්කෝ රස වලට උදාහරණ තමයි කීරි, දී කීරි, මෝරු, ගිතෙල් වෙඬරු විදිහට හඳුන්වන්නේ. අතීතයේ ගවයන් රැක බලා ගැනීමට හා ගවයන්ට තන කැවීමෙහි නිරත වූ පුද්ගලයින් ගොපල්ලන් ලෙස හැඳින්නුවා. මේ ගොපල්ලන් ජීවත් වෙච්ච ගම් ගෝපාලගම් විදිහට හැඳින්නුවා. පණ්ඩුකාභය රජතුමා තමගේ ළමා කාලය ගත කරලා තියෙන්නේ දොරමඩලාව කියන ගොපලු ගමේ. ඒ වගේමයි අතීතයේ ප්‍රවාහන කටයුතු වලට යොදාගත් ගවයින් ගැල්මීවුන් ගැල්ගොන් ලෙස හැඳින්නුවා. ගවයින්ගේ පිටේ බාණ්ඩ රැගෙන යාම තවලම විදිහටත් හඳුන්වනු ලැබුවා. අපි ඊළඟ වීඩියෝ එකේදී අපේ පැරණි ජන ජීවිතයේ පාඩමේ කර්මාන්ත කියන කොටස ගැන සාකච්ඡා කරමු.